බුද්ධ මාතා දෙසැම්බර් 10 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල මිල අඩු කළා. දැන් රින් කිලෝ එකේ පැකට් එක රුපියල් 360යි. සුවඳවත් තේරීමක් මාත් ඉදිරියක්. හොදිසින් හිටිය තුඹල දෙන්නට පුළුවන් මේක හොයාගන්න. අම්මට ඊමේතුනේ මන් දන්නේ. අම්මට හිතෙන්නේ අයියා කොහොම දෙයක් කරන්න ඇති කියලා. මන් දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි මොකක් හරි අවධානම් දෙයක් කරනවා. මං අයියගෙන් අහලා බලන්න. අයිය මට බොරු කියන එකක් නෑනේ. නෑ නෑ නෑ. ඔයා වහන්නේ මොන්නේ ඒක අපි බලගන්නන්නේ. ඔව්. අපි එක්කම හරි වහගන්න. ඔයා ගන්න දෙයක් අනිවාර්යයෙන්ම මටත් ඇවිල්ලා කියන්න ඕනේ. තේරුණාද? මං විතරක් හිටියා නම් කමක් නෑ. මල්ලිත් හිටියා. මොනවද දන්නේ නැන්නේ මේකෙන්? ඔයා උංග කලින් දැකලා නැද්ද? නෑ. අල්ලගත්ත වෙලාවට අතපයක් කඩන තිබ්බේ. ඉන්දිය සොච්චර සතෙක් කියලා මං හිතුවේ නෑ. සතෙක් තමයි. මාව අල්ලගන්න කෙල්ලෙකුත් මිනිහා ඇව්වා. සුද්ධියේ. මොකක්? නෑ අපේ කවල ගන්න පැතර සුද්ධිව දාලා තමයි. ආ. ඉලන්දාරිය මොකෝ හදිසිය. ඔල්ලෙන් දෙන්නේ වුණානි. තාත්තේ මිනිස් මැරේවල රොකිට ගහන්න. ටියුන්ට ගහලා මම පන්නේ. ආ. ඈ. ඌවත් ශබෝච්චි කරන්නේ වෙයි. ඈ. ඌ මාරමිනි කොහොමද දන්නේ මෙන්දියා? එම කරේ කිය. ඔකේ කෙක් වලගෙන ඔකේ නහගෙන. මෙන්ඩිස් තමයි ඉතින් ආයේ වෙන මොකෙද්ද? වල් සතා. ආරයා. ආරල් වල කවන්න තරම් වාතත්තර වෙන්න තියෙන්නේද? තාතේ වැඩක් නැහැ. දැන් දියුරල කියයි මං එහෙම දෙයක් කරේ නැහැ කියලා. දන්න දූගෙන. ප්‍රොමි. තම ග්‍රේසි නතරින්නේ. අපිත් මෙන්ඩිස් ගියාන්ට වැටෙන්න ඕනේ නෑ නේද? ඒ වුණාට තාත්තා මොන හරි කරයි. එයාට මේ පුරුදු. ආ, මේක දිහා ගන්න. ඔල් ලෝඩ් කරලා තියෙන්නේ. පාවාත්. එලි. මට ආයුධ පාවිච්චි කරන්න ඕම නවන්නේ. ආරක්ෂාවට ගන්න කිව්වේ. මට මගේ ආරක්ෂාව බලා ගන්න පුළුවන් මාත්ට ආයුධ ඕනේ නැහැ. අනාවේ වෙච්ච දේ මාත්ට කියලා එන්න. මාත් එක දැනගන්න ඕනේ. නැතු මාත් එකෙන් ආරක්ෂාව බිල්ල ගන්න නෙමෙයි. මං ගිහින් එන්න. මොහරි කාලා බීලා හිටන් කන්න බෑ බොස්. කාපන් කාපන්. මේවා මේ හොඳට ශක්තිය වැඩි වුණ කෑම. දන්නවනේ ඉතින් අපිට සැලකුවොත් ඉතින් අපිත් සැලකෙනවා. ඒක තමයි මේ මිනිස්සු ප්‍රතිපත්තිය. හරි.
හෙලෝ කොහමද මනතුංග? මොකක්? මොකද්ද කිව්වේ? මේ ඒ වගේ පහත්තරක් මං කරයි කියලා හිතනවද? කවුද කියන්නේ මං කළා කියලා? මොකද්ද? අල්ලගත්ත එක? ඉතින් ඒ උපක කියන්න ඇති මේ මං එවුවා කියලා කියන්න කියලා. මේ මනතුංග නිකන් වලිගි පාගෙන කෑ ගහන පමනුස්සයෝ. මං එහෙම දෙයක් කරලත් නැහැ. එහෙම දෙයක් කරන්න මං හිතලත් නැහැ. සම්පත්! සම්පත්! කොහේ හරක? ඇයි මිනිහ හරියට වැඩක් කරගන්න බැරි? ඇයි බොස්? මොකද වෙලා තියෙන්නේ? ඇයි? රොකීගෙන් ගුටි කෑවත් කමක් නැහැ. ඒතර හිටපු අනිත් එකගෙන් දුන් කෑවනේ. දැන් අවුෙත් එකා කියලා නෙමෙයි. ඌ මමයි කියලා. එහෙම වෙන්න බෑ බොස්. උන් කවදාවත් පාව දෙන මිනිස්සු නන් නෙමෙයි. එහෙම වෙන්න බැරි මොකද? මේ දැන් කතා කරන්නේ මනතුංග. ගොන් හරක්. අවුෙත් එකා කියලා මං එව්වේ කියලා. දැන් බලහන්. ආයි මෙහෙම වැඩක් කරන්න පුළුවන්ද? දැන් ඔය රෝගියා පාරේ යනකොට වාහනකින් හැප්පුණත් මේ අහුවෙන්නේ මාව. උන් හරක්. මම මෙතන මේ තියාගෙන උඹලට කණ්ඩ බොණ්ඩ දීලා ඇති කරන්නේ මේකටද? ඈ? කිසි වැඩක් නැහැ නේ උඹලගේ. මේ කෙල්ල යවුවා නම් ඊට වැඩිය හොඳයි. උඹලු ගානේ ගලකින් හරි ගහලා එනවා. දෙන්නේ මේ පිට එකකට හොන්දෙන් මං ඇත්තරම අද මේ පොට් එකකට බහලා ඉන්න සෙට් එකකට මත අද මම තක්කෙනම දෙන්නේ යම් බැක් එකක් නැති කැටයන් දාලා බෝල ඔක්කොම අද අපි ගහමු වඩිය රෑඩ පාළමු ඩොල්ටි පාර පෙරපු වඩිය තම මග්ග දෙන්න පුර හන්තලප එකපාරි පුවානම තම කොරලි හොද්දලි පවුඩ් කවුරු ආවත් අපේ පැත්තේ යවනව හිමියන්ගේ පැත්තේ හෙට යමු කැලේ පැත්තේ යන්නේ යන්නේ ලයින් එක ඕනියවයි සුද්දෝ ඔබ දෙන්න ඕන මචං වැඩේ හෙල්ලිලා යන්න අම්මට සිරි වෙන්න මා නියමයි බා මඩේ උනාට ඉතර කාම සුදරයන් නෑ බා. සින්දුව එල ආයිති බොක්කට වදිනා අපිනේ කියන්නේ පාක්ෂාක් කියන්නේ නෑ. සුද්දු මේ මචන් මේ වැඩේ අවුල් නා. උඹෝ සනසවන්න අපි බොරු කියන්නේ එකෙන්ම කියන වැඩේ අවුල් කියලා දාපොට්ට බලපන් කියලා අම්මට සිරි වෙන්න. දන්නවා දන්නවා මම මේ සින්දුව ගැන නෙවෙයි බොල කියන්නේ. එහෙනම් මචන් මං ස්ටුඩියෝ වල ගහපේ උන්ද මං අද. අපි මේ 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 නිකන් පාරවල් වල මේ ලයිව් ගීකු පෙව් එහෙම හැවිදෝ පෙවුන්නේ බං අපි මචං හරි මේ ගහපන්කෝ ඕන් නම් මචං පළවෙනි පාර වරදි හරිද නැද්ද ඌ ඒකයි දෙවෙනි පාරත් වරදි බෑ මචං විශ්වාස කරපන් තුන්වෙනි පාර ඔබ වැඩේ කරන අම්මට සිරි වෙන්නම හරි කලබල නොවි කල්පනාවෙන් වැඩේට බහපන් අම්මාට සිරි දැන් දාපන් අපිට දාපන් අම්මට දෙන්න බෝ ඒ මතක තියාගනේ බිම්සරයාගේ පළවෙනි වැඩේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න මම ඔයාට ගුණාම අපේ නම් මෙහෙම කියන්න ඕනේ ඉන්ටර්විව් එකේ පාරම්පාදවා මේ මම බය වෙලා බං ඉන්නේ බෙල් ස්ටුඩියෝ එක සින් කරලා නැහැ කියලා පිස්සු බං මේ ස්ටුඩියෝ එකේද ලයිව් ද සින් කරන්න කියන එක අදාල වෙන්නේ බේ ස්ටයිල් එකට ඔබ සිං කරපන්. මොකද ඔබ ගායකෙක් නෙමෙයිනේ ඔබ රැපර් කෙනෙක්. මොන හරි අවුලක් තියනවා නේද එතන ඉන්නවා බං සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා. ඒගොල්ලෝ බැලන්ස් කරලා දෙනවා. නැත්තම් බං ඒක ඔබ කොන්ෆිඩන්ට් එක තියාගන්නේ වැඩේට බං. හරි හරි එලගිරි එලගිරි. දැන් හරි නේ බඩ. නෑ නෑ හරි හරි. ඔව් පොඩි එකක් තිබ්බා දැන් ඒක හරි. අපි ගාමු ගේමු ගාමු බං. උඩ දැන් ෂුවර් නේ? එලගිරි බං. එහෙමයි බං. එහෙනම් බලන්න ලොකු. හරි. එහෙනම් දෙයිනේ කියලා. ආ? ඔබ දැන් මේ දකුණු අකුලද කියලා. අර දකුණු අකුලද කියලා ලස්සනට බලන්න එන්න බලන්න දකුණුද දකුණු දකුණු ඒක වම මචං අපි මචං මේ දකුණු කකුල දෙරට තියන්නේ කියන්නේ අපි කවද්ද බං ඕවා කරේ වෙලාවල් බැලිලි දකුණු කකුළු වං කකුළු මචං කරන්නේ නැහැ මචං අපි පුරන් සෞඛ්‍ය නැහැ මචං එහින්දා
වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. කොහොම කොළවල සහ කහවල ඇති ගුණසාරයෙන් මොහොමේ සුවපත්ව රැකදෙනවා හිමාලය නීම් ෆේස් වොෂ්. ඔලිව් සහ මේ පැණිසාරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. රෙඩ් වෙද්දි ඩොට් එක මාරු කරන්න ජර්ම් කිල් කිට් එක දැන්ම කතා කරන්න. නිවෙන්න කලින් කමු. අද කල්පනාවත් වැඩි. මොකද? මගේ මේ ඇස් දෙකේ පෙනීම පොඩ්ඩක් හරි තිබුණේ නා. වෙලාකටත් මම හොයන්න ගිහිල්ලා. කාවද? මගේ ලොකුව. මගේ ලොකු මොනවද කරන්නේ කියලා බලන්න. ඒ ළමයා දැනුන් තේරුන් තියෙන උස්මහත් වෙච්ච කෙනෙක්. මොනවා හොයන්නේද? ඔබට මේවා තේරෙන්නේ නැහැ ඉඳුමිති. තේරුම් ගන්න ඉතින් කියන්න එපේ. මොකක්වත් ආරංචියක්වත් තියනවද? ඔය එක එක කියන කතා හිතට ගන්න එපා ලලිතෝ. මේ රිසියාවට කියන කතන්දර මට කවුරුවත් මොකවත් කියපු එකක් නෑ. එහෙනම් ඉතින් කල්පනා කරන්න නැතුව හිතේ හැල්ලුවෙන් ඉන්නකෝ. මං කොහොමද හිතේ හැල්ලුවෙන් ඉන්නේ? ලොකුගේ අතේ සල්ලි තියෙනවා. යාමින් සල්ලි තියෙනවා. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. යහමින් සල්ලි තියෙන එක ප්‍රශ්නයක්ද? සල්ලි නැති එකනේ ප්‍රශ්නේ. මට බයි ලොකු යන්න පටන් අරන් තියෙනෙත් එයාගේ තාත්තගේ පාරෙන්ද කියන එක. එහෙම වුණත් ඒක ලොකු විනාශයක්. මේ ඒ මොන පාරද? ඇයි අහලා නැද්ද ළමයින්ගේ තාත්තා ගැන? නෑ නෑ. එයා නැති වුණේ විහිං. එයා දැනගෙන හිටියා එයා යන්නේ වැරදි පාරක කියලා. එයාගේ පෙර වැරදි එයාගේ පස්සෙන් පැන්න. එයාට ඒ වැරදි වලින් බේරෙන්න බැරි වුණා. ලොකෝ යන්න පටන් අරන් තියෙනෙත් ඒ පාරෙම නම් ඉක්මනින් මෙයාව එකෙන් ගලව ගන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනින්. තන් ලොකු විනාශය. මගේ ලොකු ඇයි ඇඟලේ කිරි කළේ අම්මේ. මදිවද දුක් පපුතුරේ ගින්නේ. කල්ප කල්පයක් නොවත්
නුඹව මට වැඩි නෑ අම්මේ. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලී සෝලා ණයක් නවන ණයක් අරගන්න. කෝල රෝසස් රෝස හැඩි සුවඳ කැටේ රුපියල් 90කට. තේරෙන්නේ අයියගේ හිතේ තියෙන ඇත්ත අයියාට පිළිගන්න බැරි කියලා. සමහර විට අපි හින්දා වෙන්නේ. ඉතින් සියාරා මං එයා ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න කියන දේවල් නවත්තන්නේ නැහැනේ. නේද? වචනෙන් කියලා නැවතුනේ නැති වුණාට එයා හිතන විදිහට යාගේ තින් වෙන්න තියෙන දේවල් මගේ ඇරෙවි කියලා. අයියා කොහොමවත් ඉස්සරින් ඉඳලා මෙයාගේ තින් වෙන්න තියෙන දේවල් ගැන හරියට හිතනවා. හදිසියෙ මොකක් හරි දෙයක් කරගන්න බැරි වුණොත් එයා හරිම පසුතැවෙයි. සියාර මට ඕනේ එයා කරන දේවල් වලට උදව් කරන්න. නැතු එව නතර කළා දාන නෙමෙයි. අනික මන් දන්නවා එයා ඕගොල්ලන්ගේ පවුලෙන් ගලවන්න බෑ කියලා. ඒව දැනගෙනයි මං එයාට ලං වෙන්නව දන්නේ. හැයි ඒකේ අයියට තේරුම් ගන්න බැරි. මම පුළුවන් විදියට අයියට තේරුම් කරලා දෙන්න බලන්නන්නේ. ඒක ඔයාට තේරුම් කරලා දෙන්න බෑ සියාරා. ඒක කරන්න ඕනේ මම්ම තමයි. මන් දන්නවා මට අපේ ගෙදර අමතක කරන්න වෙයි. අපේ අම්මගේ තාත්තගේ හිතරිත් දන්න වෙයි. ඒකට කමක් නැහැ. මං කොහොම හරි මට ඕන දේ කරනවා. මට ඔයාව තේරෙනව නේ. හැබැයි මේ වෙලාවේ මාත් හරිම අසරණයි. අයියා කරන්නේ මොනවද කියලා අපි කවුරුත් මේ වෙලාවේ හරියටම දන්නේ නැහැ. ඒ නිසා අම්මත් ඉන්නේ හරිම කරදරේ. අයියා මොනවද කරන්නේ? අයියා සල්ලි හම්බ කරන්නේ කොහොමද? අම්මයි කිසිම දෙයක් අපිට කියන්නේ නැහැ. අපිට කියන හොයලා බලන්න කියලා. අපි කොහෙන් කියලා හොයන්නද නේහ? ටෙලි අඹරේ ආදරණීය පහන් තරුව පියුමාලි එදිරි සිංහ යෞවනයේ අරුමැසි ප්‍රේමවන්තයා සාරංග දිසාසේකර මේ අද්දකින් නම් මරුවත් කමන්නේ. එහෙම දාස හොර ආලවන්තේ පුංචි තිරේ ජයකෙලි නැන්වු ජයප්‍රකාශ සිවකුරුණාතන් අධ්‍යක්ෂණේ අපොච්චිලා චාමර සමර වික්‍රම නිෂ්පාදනයක් ලෙසින් තමු හිතන් ඉන්නේ අපි මගුල් පෙරහැරින් අර ඩිලිවරි කාර්යය මේ ගෙදරට වඩම්මයි කියලා. මගුල ගන්නවා නෙමෙයි ගන්නව කගේ මලදම මම. හරියන්නේ මැඩම් කියන්නේ මට ඕනේ යන්නේ නැහනේ. හරි හරි මට තේරෙනවා. වාට ඔව් ෆීල් වෙන්න ඕනේ. අයියා මේ කරන දේවල් නැවැත්ුවේ නැත්නම් පස්සට ඒ දේවල් එයාගේ ජීවිතයට බලපාවි කියලා. ඒකේ යමතුරු කීයද? ඇත්ත ඒකනේ. උඩ වැඩිකල් මේ කරගන්න. බයිකරිට තියන්නේ බහු දින යාත්‍රාවක මම රුවස්සේ පාද මුකන්දකි බලබිරුවස්සේ